අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායි පුරවැසියන් ජනපති කියයි විසියක්වන ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවට පොදු එකඟතාවක් ට්‍රිලියනයක් අච්චු ගහන්නේ හිතවතුන්ට දෙන්නද සජිත් අසයි ඉන්දියාව හා ජපානය අපට සහය දෙන්න සූදානමින් මාසේ අන්තිමට ගාස්තුව විතරයි සැප නෑ මේ ජීවිතේ ජනතාව යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලේ පොල් කියන ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් සහය දෙන්න අනුර සූදානම් සපුගස්කන්ද හෙට සිට යලි විවෘත වෙයි නොනවතින ඉන්ධන පෝලිම් සදා කාලයට පාඩු ලබන අපේ රටේ තෙල් ගෑස් කඩවල විකිණෙන දර අදත් ලිට්‍රෝ නෑ ආදරේ අරගලයට අදට දින 49යි වෙල්ගමට පහර දුන් දෙදෙනෙකු CID අත්අඩංගුවට මන්ත්‍රී විමල්ගේ බිරිඳට වසර දෙකක සිර දඬුවම් දඬුවමට එරෙහිව අභියාචනයක් ප්‍රථමයෙන් දේශීය පුවත් 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හැකිතාක් ඉක්මනින් සම්මත කළ යුතු බවට පොදු එකඟතාවයකට පැමිණ තිබෙනවා. එය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වන පක්ෂ නායක රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම රැස්වීමේ අරමුණ වූයේ සංශෝධන කැටුම්පත සම්බන්ධයෙන් පක්ෂ නායකින්ට සිය නිරීක්ෂණ හා යෝජනා ඉදිරිපත් කිරීමට ඉඩ සැලසීමයි. 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හැකි ඉක්මනින් සම්මත කළ යුතු බවටයි එහිදී පොදු එකඟතාවයකට පැමිණ ඇත්තේ. දෙමළ ජාතික සන්ධානයට අද රැස්වීමට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් ඔවුන්ගේ සහභාගීත්වය සමග ලබන සිකුරාදා අවසන් රැස්වීමක් පවත්වා කැටුම්පත අවසන් කිරීමට සාකච්ඡාවේදී තීරණය වුණා. මෙම සතිය තුළ කිසියම් පාර්ශ්වයකට වැඩිදුර පැහැදිලි කිරීම ලබා ගැනීමට අවශ්‍ය නම් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව කරුණු විමසීමට හැකි බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ප්‍රතිඵලය විය යුත්තේ ආර්ථිකයට වැඩදායි සහ යහපත් පුරවැසියන් බිහි කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ අද අධ්‍යාපන නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළව ප්‍රමුඛව සහ කඩිනම්ව ක්‍රියාත්මක විය යුතු කරුණු රැසක් සම්බන්ධයෙන් අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. ළමයෙක්ගේ දැනට මානසිකත්වය හැදෙන්නේ විශ්වවිද්‍යාලයකටම යන්න කියන එකනේ. ඉතින් එයාට දැන් අම්මලා තාත්තලා කියන්නේ ශිෂ්‍යත්ව පාසයන්, ඊට පස්සේ ඕලෙවල් පාසයන්, ඊට පස්සේ ඒලෙවල් පාසයන්, ඊට පස්සේ විශ්වවිද්‍යාල. මේක තමයි මේ මනසේ වැඩ කරන්නේ. ඊට පස්සේ මෙහෙම ගිහිල්ලා ඒලෙවල් පාස් වෙලා තමන්ටත් එනවනේ විශ්වවිද්‍යාලයකට ලිපිට සමත් වී ඇත කියලා කොලේකුත් එනවා. හැබැයි විශ්වවිද්‍යාලයක් නැහැ. එතකොට එයාගේ මනස හදලා තියෙන්නේ එතෙන්ටම යන්නම. හැබැයි මේ මනස හැදෙනව නම් මේකේ තව ටෙක්නිකල් කොලෙජස් වලට යන්න පුළුවන්, වෙනත් මේ තෘතිය අධ්‍යාපනයක් ලබන්න පුළුවන්, එතන එහෙම යන්න පුළුවන්. ඉස්සර වගේ නෙවෙයිනේ, අද ශේෂ්ත්‍ර විශාල සංඛ්‍යාවක් තියෙනවනේ තෝරගෙන යන්න. ලෝකේම උනත් ඉහළම මට්ටමට ගියාය වෙනත් ශේෂ්ත්‍රවලට තෝරගෙන එහෙම ආපු අයනේ. සමහරලාට යුනිවර්සිටි වල ඩ්‍රොප් අවුට්, සමහර යුනිවර්සිටි ගියෙත් නැති අය. ලංකාවෙත් එහෙම ඕන තරම් අය ඉන්නවා, වැඩි දෙනෙක් නෙමෙයි එහෙම යන්නේ, තාමත් හරි ටික දෙනයි. ඉතින් වැඩි දෙනෙක්ව ඒ මාර්ගයට යවන්න තමයි අපි මනස හදන්නේ. ශ්‍රී ලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඉන්දියාව සහ ජපානය එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනවා. ඒ අනුව මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමටයි ඉන්දියාව හා ජපානය එකඟ වී ඇත්තේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ටෝකියෝ නුවරදී පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දියා මාධ්‍ය වාර්තා කළේ.
පවතින තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බවයි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු හා අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාරමින්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන බවද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර රට පත්ත ඇති අර්බුදකාරී තත්ත්වයේ හමුවේ රාජ්‍ය සේවකීන්ගේ වැටුප් ගැවීමට මුදල් අච්චු ගැසීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද සමහර මාධ්‍ය වාර්තා කළ පරිදි රාජ්‍යංශයේ සේවකීන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණය කර නැති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. අවිධිමත් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වූ විමල් වීරවංශගේ බිරිඳ ශශි වීරවංශට වසර දෙකක සිර දඬුවම් නියම කළා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයයි. සිය දඬුවමට එරෙහිව අද ඇය අභියාචනයක්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. සිය නිලමැදිරිය තුළ දීර්ඝ ලෙස නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පූර්වගාමි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අවිධිමත් රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් විත්තිකාරිය සිය සන්තකයේ තබාගෙන සිටි බවට නඩු විභාගයේදී කරුණු අනාවරණය වූ බවයි. විත්තිකාරියට එල්ල වී තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බැවින් ඇය එම චෝදනාවට වරදකාරිය කරන බව තීන්දු කළා. විත්තිකාරියට මෙම ක්‍රියාව සිදු කිරීම සඳහා ආගමන හා විගමන පාලකවරයාගේද සහය ලැබී ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය වුණා. විත්තිකාරියට දඬුවම් ප්‍රකාශයට පත් කිරීමට පෙර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. දේශපාලඥයෙකුගේ බිරිඳක් වශයෙන් විත්තිකාරිය සිය නිල බලය සහ තනතුරු බලය භාවිත කරමින් සිදු කර තිබෙන මෙම ක්‍රියාව අනුමත කළ නොහැකි. විත්තිකාරිය මෙම රාජතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ආයුධම් පත ඉදිරිපත් කර තිබෙන්නේ එක් දින සේවය යටතේ. එහෙත් එය ලබා ගැනීම සඳහා ඇය අදාළ කවුළුව හමුවට පවා ඉදිරිපත් වී නැහැ. ඇය කෙටි මාර්ගයකින් තමයි එය ලබා ගැනීමට කටයුතු කරලා තියෙන්නේ. අමාත්‍යවරයෙකුගේ බිරිඳක් ලෙස සිය නිල බලය සහ තනතුරු භාවිත කරමින් විත්තිකාරිය මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කර තිබෙනවා. මෙය සමාජයට වැරදි ආදර්ශයක් විය හැකි බැවින් තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා. එහෙත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉදිරිපත් කළ කරුණු ප්‍රතික්ෂේප කරන බව විත්තිකාර ශශි වීරවංශ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවා. විත්තිකාරිය සන්තකයේ තිබූ ගමන් බලපත්‍රයේ අවිධිමත් එකක් නොවන බවට ආගමන හා විගමන පාලකවරයා පවා නඩු විභාගයේදී සාක්ෂි දෙමින් පිළිගෙන තිබෙනවා. විත්තිකාරියට අවිවාහක දරුවන් දෙදෙනෙකු සිටින නිසා ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලටගෙන ලිහිල් අයුරින් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළා. යනුව ශශි වීරවංශට අධිකරණය වසර දෙකක සිර දඬුවම් නියම කළ අතර රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළා. යම් හේකින් එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වූ හොත් අමතර මාස 6ක සිර දඬුවම්ද නියම කරන බවයි පූර්වගාමි ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සීරාගල මහතා නියෝග කළේ. මේ අතර මෙම දඬුවමට එරෙහිව ශශි වීරවංශගේ නීතිඥවරුන් කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අභියාචනයක් අද දහවල් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට බහර දී තිබෙනවා. ඒ අනුව එම අභියාචනය ලබන 30වනදා සලකා බලන බවයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළේ. ට්‍රිලියනයක් මුදල් අච්චු ගසන්නේ ධන කුවේරීන්ට සහන දෙන්න යැයි සැකයක් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ නියෝජිතයින් හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා. අපිට බොහෝ ලෙස අහන්නට ලැබෙනවා මේ වන විට මේ රටේ රාජ්‍ය මූල්‍ය ආයතනවලට පොලු තියපු මේ රටේ ධන කුවේරීන් කොට්ටාස කෝටි ප්‍රකෝටි ගණන් ට්‍රිලියන ගණන් බදු ගෙවල නැහැ. අනිත් පැත්තෙන් කියනවා රටේ ප්‍රශ්න විසඳන්නට ට්‍රිලියනයක් මුදල් අච්චු ගහන්න ඕනේ කියලා. මේ ට්‍රිලියනයක් මුදල් අච්චු ගහන්නේ මේ ධන කුවේරින්ට බදු සහන ලබා දෙන්න දෙයි කියන එක ගැන අපිට සැකයක් තිබෙනවා. මහජන බැංකුවට, ලංකා බැංකුවට බිලියන ගණන් පොලු තිබ්බ මහ බැංකුව අමු අමුවේ මහදවල් හොරා කාපු ධන කුවේරින් සිටිනවා. මුදල් අච්චු ගහන්න යන්නේ මේ අයගේ ණය කපා හරින්න දෙයි කියන සැකය අපි තුල තිබෙනවා. රටේ ලොකු ලොක්කෝ ට්‍රිලියන ගණන් මුදල් අච්චු ගැසීම ගැන කතා කරනකොට මේ රටේ ජීවන වියදම 140 දක්වා වැඩි වෙනවා. ආහාර උද්දමනය ඒටත් වැඩිය වැඩි. පෝලිම එන්න එන්න වැඩි වෙනවා. ඉතින් අපි අහන්න ඕන ප්‍රශ්නයක් තිබෙනවා. තනතුරු තාන්න මාන්න ගන්නේ ධන කුවේරින්ගේ සුඛ විහරණේ උදෙසාද? නැත්නම් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න විසඳීම උදෙසාද? ෂේම භූමියක් පේන තෙක්මානයකවත් නැහැ.
ඉදිරි මාස 6 තව තවත් අමාරු කාලයක් වනු නියතයි. උද්ධමනය 40% පණින්න පුළුවන්. අදටත් ඇත්ත උද්ධමනය 40% පැනලද කියලා හිතෙනවා. උද්ධමනය කියන්නේ බාණ්ඩ හා සේවාවල මිල ඉහළ යාමයි. ඒ තරමටම ජීවත් වීම දැන් අමාරුයි. මේ අවුරුද්ද අපේ රටේ ඉතිහාසයේ දුක්ඛිතම වසර බවට පත්විය හැකියි. ගෙවුණු මාස කිහිපය තුළ වියදම් 3 ගුණයකින් ඉහළ ගිහින් විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව නාගරික ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නේ. මේ අතරනුත් බෝඩිමට ඇවිත් කොළඹ නතර වෙලා රැකියා කරන අය අද කබලෙන් ලිපට වැටිලා අවසන්. රුපියල් 5000ට තිබුණු බෝඩින් ගාස්තුව අද රුපියල් 7500ක් කරලා. ඒ කියන්නේ මාසයකට රුපියල් 2500ක් වැඩියෙන් ඕන වෙනවා. උදේ බත් එකක් තිබුණේ රුපියල් 100ට. දැන් උදේ බත් එකක් රුපියල් 180යි. ඒ කියන්නේ වැඩි වූ මුදල අරගත්තම රුපියල් 80ක් දවසකට වැඩි වෙලා තියෙනවා. මාසයකට නම් 80 වැඩි කිරීම 30 රුපියල් 2400ක්. දවල් කෑම එකක් තිබුණේ රුපියල් 200කට විතර. අද දවල් කෑම එකක් රුපියල් 350ක් පයින්නවා. දල වශයෙන් වැඩි වූ මුදල් අරගත්තාම රුපියල් 150 වැඩි කිරීම 30. ඒ කියන්නේ රුපියල් 4500ක් විතර වැඩිපුර වැය වෙනවා. රාත්‍රී ආහාර වේලක් තිබුණේ රුපියල් 200කට විතර. අද ඒකත් රුපියල් 350ත් 380ත් අතර මිලකට ඉහළ ගිහින් දල වශයෙන් වැඩි වූ මුදල රුපියල් 180ක්. දවසකට රුපියල් 180යි මාසයකට දවස් 30ක් තියෙනවනේ. රුපියල් 5400ක් වැඩිපුර වැය වෙනවා. මේ බොහෝ අයට එකපාරක් බස් රථයේ එන්න රුපියල් 100ක් විතර යනවා. දවසට එන්න යන්න රුපියල් 200යි. ඒ කියන්නේ බස් ගාස්තු විතරක් රුපියල් 6000ක් විතර යනවා. අසනීපයක් වුණොත් බෙහෙතක් හීතක් ගන්න ඕනේ. ගමේ ඉන්න අම්මා තාත්තට කීයක් හරි යවන්න ඕනේ. ඇඳුමක් පැළඳුමක් ගන්න ඕනේ. ගමේ යනකොට තව වැඩිපුර බස් ගාස්තුත් ගෙවන්න ඕනේ. දල වශයෙන් නාගරික බෝඩිමක ඉන්න තනි අයෙකුට අද දල වශයෙන් යන වියදම තමයි මේ. බෝඩින් ගාස්තු වලට රුපියල් 7500යි. උදේ කෑම වලට රුපියල් 5400යි. දහවල් කෑම වලට රුපියල් 10500යි. රාත්‍රියට රුපියල් 11400යි. බස් රථයට රුපියල් 6000යි. දල එකතුව රුපියල් 40800ක් විතර යනවා. හුඟක් බෝඩින් වල උයාගෙන කන්න බෑ. තේ එකක් විතරයි හදාගන්න පුළුවන්. සමහරුන්ගේ ජීවිතේම තුන් වේලම කඩ කෑම. අද කඩ කෑමත් ලඩ කෑම වගේ වෙලා. එළවලු හැන්දේ ගාලා දෙන්නේ සමහරුන්ගේ පඩිය රුපියල් 30000යි 40000යි. තරුණ ළමයි අද එක වේලක් කාලා තියෙන දෙයක් බෙදාගෙන කාලා කුසගින්නට බඩ පිරෙන්න වතුර බීලා ජීවත් වෙන තැනට ඇවිත්. ඉතාම අන්ත අසරණ තැනට කොළඹ ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිත දුප්පත් ජනතාව පත්ව තිබෙනවා. එක් පුද්ගලයෙකු විතරක් රැකියාවක් කරන නඩත්තු වෙන්න 3 දෙනෙකු ඉන්න පවුල් මැරි මැරි ජීවත් වෙනවා. හාල් පොල් සීනි එළවලු කිරි බිත්තර මස් මාළු පරිප්පුවල මිල තියෙන්නේ හිතාගන්න බැරි තැනක. මේ කියන ගාන නෙමේ තව මොහොතකින් කියන්නේ. අහස උසට යන පෙට්‍රල් සහ ඩීසල් මිල සාමාන්‍ය ජන ජීවිතය තව තවත් බිඳ දමමින් කුඩුපට්ටම් කරමින් තිබෙනවා. ඇත්තටම මේ යන විදිහට ගියොත් දරිද්‍රතාවයටත් වඩා, ඒ කියන්නේ දුප්පතුන් කියන මට්ටමටත් වඩා අපේ ජීවිත පහළ යන්න පුළුවන්. ඇත්තම කිව්වොත් සිංගමනටම වැටෙන්න පුළුවන්. ප්‍රශ්නේ ඇත්තේ සිංගමන් දෙන්නවත් දෙන්න පුළුවන් කෙනෙකුවත් මේ යන විදිහට ඉතිරි වේවිද කියන එකයි. ඇත්තටම එහෙම වුණොත් දියවන්නාව ළඟට ගිහින් එහි ඉන්න මැති ඇමතිලගෙන් හොරා කාපු සල්ලි වලින් තමයි අන්තිමට අපට සිංගමන් යදින්න වෙන්නේ. මුදලාල කඩවල් වහලා ගෙවල් වලට ගිහිල්ලා ගම් වලට ගිහිල්ලා. එතකොට මේ தத்துவයත් එක්කලා අපිට ඇත්තෙම මේ පාරිභෝගික වශයෙන් අපි ඇත්තෙම මේ අපහසුතාවයටපත් වෙලා තියෙන. රස්සාවක් කරගන්න විදිහක් නැහැ. අතේ සල්ලි නැහැ. අවශ්‍ය දෙයක් ගන්න තැනක් නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙලා තිනවා. ගන්න තැන නැහැ. ඉතින් වේදමත් වැඩි. කෑමයක් ගත්තොත් දවසේ පගේ ඉවරයි මිනිස්සුන්ගේ. මමත් කුඩා ව්‍යාපාරයක් කරනවා සෙනගගුවි. ඔය වැනි ප්‍රශ්න විවිධ ආර්ථික ප්‍රශ්න ඉදන් සෙනගගුවි එකක්. මේ ගැවසීමත් අගු ඒ නිසා හරි දුෂ්කරයි. මිනිස්සු දරා ගන්න බෑ. කොයි පැත්තෙන් ඉවරෙද කියලා කියන්න බෑ. මිනිස්සු නිකන් අන්ධ මන්ද වෙලා ඉන්නේ දැන් මේ දවස්වල.
අපි ගුරුවරු හැටියට අපි උදේම පාසලට එන්න ඕනි. එතකොට මේ පාසලට ඇවිල්ලා දරු වෙනුවෙන් අපි මේ ඩියුටි පටන් ගන්න ඕනි. කිසිම දෙයක් කර කියා ගන්න බැරි මට්ටමක්. මොකද රැලි වෙනකම් පෝලිං වල ඉඳලා දරුව හැටියට ගත්තාම දරුව 98%ක්ම බඩගින්නේ ඉන්නේ. 25000 30000 බෝඩින් කුලි. හෝටල් වැහිගෙන යනවා. තව ඉස්සරහට අනිත් ටිකක් තවන්න පස්සේ මිනිසුන්ට එදා වේල කැම් පැකට් එකක් ගන්න කඩේ නැති වෙන තත්ත්වෙට උදා වෙන්නේ මේ කොළඹ. ප්ලේන් ටියක් බොන්න කඩේ නැතුව නේ. ඇත්තටම අමාරු තමයි බෝඩින් වල ඉන්නේ නැහැ මිනිස්සු. දැන් ඒගොල්ලෝ මේ උයන්න කරන්න ගෑසුත් නැහැ. ඒගොල්ලන්ට ආරියර පාස් ගමන් නැහැ නේ මේ. එන්නේ ඒගොල්ලෝ ගෙවලට යනවා ඉතින්. කොහොමද ඉතින් අර ගම්වල ඉන්නවා නම් මේ මොන හරි මේ කැලෑ කොලයක් හරි කාලා මිනිස්සු ජීවත් වෙනවා. මේ කොළඹ ඉරට වෙලා මුකුත් කරන්න බැහැනේ. ගාක් බෝඩින් කට්ටිය තමයි කොළඹ ඉන්නේ. ඒගොල්ලන් ගන්න පොඩි පාඩිය 20000 30000 ඒගොල්ලන් ජීවත් වෙන්න බැහැ. දැන් ඉස්සර වෙලා කැම්පස් එකේ 150යි. දැන් ඇවිල්ලා 300 350යි. ආ අපිට කණ්ඩායම් මැදිනේ මහත්තයා. එක වෙලක්වත් අපි කණ්ඩායම් නැතුව දැන් අපි මාසිය වෙන්නේ දුක් විඳිනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. ටෙලිවිෂන් ටෙලිවැකිය. අපේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් තාම ඉන්නේ එක එක පාට ලිං පතුල් වල. ඒ පාට පාට ලිං පතුල් වල ඉඳලා උඩ බැලුවම පේන්නෙම කුඩා අහසක්. සමහරුන් ඉන්නේ රතු පාට ලිං පතුල් වල. තවත් සමහරුන් ඉන්නේ නිල් පාට ලිං පතුල් වල. තවත් සමහරුන් කොළ පාට ලිං පතුල් වල. තවත් සමහරුන් කුරහන් පාට ලිං පතුල් වල. ඒ නිසා විසල් අහස වෙනුවට බොහෝ දෙනෙකුට පේන්නේ කුඩා වපසරියක්. මෙහෙම ලියලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ. මේ රජයෙන් ඇහුවම කොහෙද යන්නේ කියලා අද අපට ලැබෙමින් තියෙන්නේ මල්ලේ පොල් කියන උත්තරයයි. යන්නේ කොහෙද කියලා ඇහුවම මැති ඇමති අගමැති ජනපති ඇතුළු හැමෝම කෑ ගහලා කියනවා මල්ලේ 21 කියලා. මල්ලේ තියෙන 21න් ජනපති විධායක තටු කපනවාද කියලා අහපුවම කට්ටියම කෑ ගහලා කියනවා ආයේ සැරයක් මල්ලේ පොල් කියලා. මල්ලේ තියෙන 21න් ද්විත්ව පුරවැසි බව ඉවත් කරනවාද කියලා අහපුවම ආයේ කට්ටියම කෑ ගහලා කියනවා මල්ලේ පොල් කියලා. කවදද ඔය 21 ගේන්නේ කියලා අහපුවම මල්ලේ පොල් වෙනුවට මහදවල් අහසේ තරු පෙන්වනවා. ඒ කියන්නේ ජනමත විචාරණය නම් දහවල් අහසේ තරුව. දැන් ඇත්තටම මෙහෙම ලියන්න වුණේ මේ මොහොතේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ මේ මහජන නියෝජිතයන්යයි කියාගන්න අයගේ අවශ්‍යතාවයන් උවමනාවන් හරියට අහසයි පොළොවයි වගේ නිසයි. ඉරයි හඳයි වගේ නිසයි. අද සමහරුන්ගේ එකම අපේක්ෂාව කොහොම හරි මොන ජාතියේ මුක්කුවක් ගහලා හරි අඩුම ගානේ රාජ්‍ය ඇමතිකමක්වත් කොටා ගැනීම. හරින්ලා මනුෂලා නිමල් සිරිපාලලා දිනේෂ්ලා අමරවීරලා වගේ ආයේ රට ගොඩගන්න එකතුවීම තමයි මේ වෙලාවේ සමහර මහජන නියෝජිතින්ගේ යටි අරමුණ එකම නිමල පැතුම. තවත් සමහරුන්ගේ එකම පැතුම ගිනිගත් දේපලවලට උපරිම වන්දිය ලබා ගැනීම. තවත් සමහරුන්ගේ ප්‍රාර්ථනීය අපේක්ෂාව බලාපොරොත්තුව පෞද්ගලික ආරක්ෂාවට ගිනි අවි ඉල්ලීම. මේවා තමයි එයාලගේ දැවෙන ප්‍රශ්න. තවත් සමහරුන්ගේ එකම පැතුම රනිල්වයි ගෝඨාභයයි එළවලා බලය ගැනීම. හැබැයි ඒක කරන්න ඍජු තීරණ ගන්න බැරිව නිකන් ඇඹරි ඇඹරි ඉන්නවා. හරියට ආසයි බයයි ඒ බෝට්ටුවේ නමයි වගේ. තවත් සමහරුන් කොහොම හරි අවුරුදු පහක් ගෙවා ගන්න හීන දකිනවා. ඒ ජීවිත කාලයටම විශ්‍රාම වැටුප අරන් ගෙදර ගින් සැපට ඉන්න. තවත් සමහර මහජන නියෝජිතයින් මේ වෙලාවේ මොකක් හරි ව්‍යාපෘතියක් ලැබෙනවා නම් එක පයින් කැමති. ඒ කොමිස් කුට්ටියක් කඩා ගැනීම සඳහායි. මේ තමයි මේ දවස්වල 19 21 35 40 මෙවැනි සංශෝධන ගැන කතා කරන අයගේ ඒ සංශෝධන හීනවලට අමතරව විවිධ පැතුම් ප්‍රාර්ථනා. දැන් පාර්ලිමේන්තුව සහ මේ මහජන නියෝජිතින් ඊයේත් අදත් හෙටත් දියවන්නාවට ඇවිත් මේ මාතෘකාම තමයි කතා කරන්නේ. ඒක ස්ථීරයි. ඇත්තටම අපේ ජනතාවගේ මේ වෙලාවේ අවශ්‍යතා මොනවද? මේ මහජන නියෝජිතින්ගේ අවශ්‍යතායි ජනතාවගේ ඕනෑ එපාකමුයි අහසට පොළව වගේ කියලා අනිවාර්යෙන්ම සටහන් කළ යුතුයි. මේ වෙලාවේ ජනතාව 21ක් දිහා බලාගෙන නෙමෙයි ඉන්නේ.
මේ වෙලාවේ රටේ ජනතාවගේ ප්‍රධානතම අවශ්‍යතාවය බලාපොරොත්තුව මේ ආර්ථික අර්බුදය ගැන තමුන් නැහැලගේ ඇස් තාම ඇරුනේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයයි. අද රටේ දුප්පත්කම ඉහළ ගිහින් අගමැතිම කියනවා අද සමහරුන්ට කන්න වෙන්නේ එක වේලයි කියලා. එක වේලක්වත් කන්න බැරි පවුල් විශාල පිරිසක් ඉන්නවා. දරුවන් කුසගින්නේ මන්ද පෝෂණයට ගොදුරු වෙමින් තිබෙනවා. බිත්තරයක්වත් දෙන්න බැරි තරමට අම්මලා තාත්තලා අසරණ වෙලා අවසන්. අතේ සල්ලි තිබුණත් කිරිපිටි පැකට් එකක් හොයාගන්න නැහැ. දිගු පෝලිම් කිරිපිටි පැකට් එකක් හොයාගන්න දහ දුක් විඳින්න ඕනේ. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ. ඒවායේ පෝලිම් වල දිග කිලෝමීටර 3-4 වෙනවා. මාර්තුවල රුපියල් 254ක් වූ පෙට්‍රල් ලීටරය මාස දෙකක් තුළ අද වෙනකොට 420ට නැග්ගා. ඒකම බස් ගාස්තු, එළවලු, මස් මාළු මේ හැම දෙයකම ප්‍රවාහන ගාස්තු ඉහළ ගිහිල්ලා මිල වැඩි වෙලා ඉවරයි. භූමි තෙල් නැති නිසා දීවරින් අසරණ වෙලා අද ඒ ජීවිත බෝට්ටුවෙන් මහමූදට වැටිලා ත්‍රීරෝද කර්මාන්තෙන් ජීවත් වූ 140ක විතර පවුල් මහපාරට වැටලා අවසන්. ලීසින් සමාගම් මිනිසුන්ගේ පස්සෙන් පන්නනවා ලීසින් ඉල්ල ඉල්ල. රැකියා අවස්ථා අහිමි වෙමින් තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වගෙන යන්න බැරි තැනට ඇවිත් බැංකු ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ලබන මාසයේ වැටුප් ගෙවන්න බොහෝ පෞද්ගලික කර්මාන්ත කරුවන්ට සල්ලි නැහැ. ආණ්ඩුව රජයේ සේවකින්ට පඩි ගෙවන්න යන්නෙත් ආයේ මුදල් අච්චු ගහලා. රෝහල් වලට ගියාම ඖෂධ නැහැ. පෞද්ගලික ඔසුසැලකට ගියත් ඖෂධ හිඟයි. තියෙන එකත් අස්ප ගණන්. ඇත්තටම මේ ගෙවුණු වසර තුල අපේ රටේ වියදම් 3 ගුණයකින් ඉහළ ගිහින්. නමුත් රටේ ජනතා වගේ ආදායම 7-5කින්වත් වැඩි වෙලා නැහැ. ඇත්තටම මේ රටට මෙහෙම වුණේ ඇයි කියලා අහන්නම ඕනේ. ඒකට හරි අපූර්ව උත්තරයක් ඊයේ ලැබුණා. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා විදේශ මාධ්‍යයකට කළ ප්‍රකාශයක් තුලිනුයි. ඇය මෙසේ පවසනවා, මගේ හද කම්පා වෙනවා ශ්‍රී ලංකාව ගැන, ශ්‍රී ලංකාව අද වැටලා තියෙන තත්ත්වය ගැන. ශ්‍රී ලංකාව මේ අගාධයට වැටෙන්න හේතුව මිස් මැනේජ්මන්ට්. හරි අපූර්ව වචනයක් ඇය පාවිච්චි කරනවා, මිස් මැනේජ්මන්ට්. මිස් මැනේජ්මන්ට් එහෙමත් නැත්නම් වැරදි කළමනාකරණය. It is a result of mismanagement, and therefore the most important thing to be done is to put the country. මේ වැරදි කළමනාකරණයේ ඇතුළට නුසුදුසු පුද්ගලයන්, නුසුදුසු තීන්දුව, හොරකම, වංචාව, දූෂණය ඒ සියල්ලම ඇතුළත් වන බව මතක තියාගන්න. ඊයේත් අදත් මේ යන විදිහට හෙටත් මේ රට වැරදි කළමනාකරණය නිසා විනාශ වෙලා තියෙනවා. ඉතුරු ටිකත් විනාශ වෙන බව පිළිගන්නම වෙනවා. ඊට උර දෙන්නේ, උර දුන්නේ, කර දුන්නේ රනිල්ලා, මෛත්‍රීලා, චන්ද්‍රිකාලා, මහින්දලා, ගෝඨාභයලා කියලා ආයේ දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ අය මේ රට හරි පාරට ගනී කියලා හිතන එකම වහල්භාවය කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නම්. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න 225ටම මේ කියන්නේ. මහත්මා ගති ඇතත් නැතත් කමක් නැහැ, මහත්වරුණේ කියලම ඔන්න ඇමතුවා. කරුණා කරලා ඔය තුට්ටු දෙකේ කතා දැන් නතර කරන්න. අහලා තියෙනවද, දැකලා තියෙනවද මේ විදිහට බිඳ වැටුණු රටවල්? අන්තිමට කුණු බක්කිවල කෑම අහුලන තැනට මේ සුන්දර රටේ මිනිස්සුන්ව තල්ලු කරන්න එපා. ඉන්දියාවෙන් විතරක් නෙමෙයි, ඉතියෝපියාවෙනුත් නැව් එනකන් බලාගෙන ඉන්න තැනට අපේ රට දාන්න එපා. එකතු වෙලා ඇමතිකම් වලට පොරකන්නේ නැතිව රටේ ජනතාවගේ දුක නිවන්න පොරකන ක්‍රමයක් හදාගන්න. බැරි නම් නම්බුකාර විදිහට ඉල්ලා අස්වෙලා ගෙදර යන්න. විශේෂයෙන්ම රාජපක්ෂලා ගෙදර යනකම්ම මේ රටට හරියන පාටක් පේන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂලාත්, රාජපක්ෂලා රකින අයත් ගෙදර යා යුතුයි කියලාමයි මේ රටේ ජනමතය තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් ව්‍යවස්ථාවක් ගෙනෙනවා නම් ඒ සඳහා සහය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ විවිධ අවස්ථාවල කෑලි කපලා අමුණලා අටවලා තිබෙන මේ ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස්කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ගෙන ආ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම දිශාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනවා නම්
අපි එම සංශෝධනයට පක්ෂපාතී. ගෝඨාභය රාජපක්ෂගේ බලය තවදුරටත් තහවුරු කර ගැනීමේ බලවමනාව තහවුරු වී තිබෙන බව පැහැදිලි. ඒ නිසා අපේ යෝජනාව වන්නේ 19 වෙනි සංශෝධනයේ තිබුණු පරිදිම ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි විය යුතුයි. පක්ෂ මාරු කරොත් മന്ത്രി ධූරය අවසන් වී තුකෙන සංශෝධනය ඇතුළත් විය යුතුයි. ජනාධිපතිවරයාට සමාව දීමේ බලය යම් සීමාවකට යටත් කළ යුතුයි. දිත්ත පුරවැසියන් තවත් රජයේ වැදගත් අනතුරු වලට දිත්ත පුරවැසියන් පත් වීම සඳහා බාධා වන් ඇති කළ යුතුයි. මෙම නව 21 වෙනි සංශෝධනය හරහා පැවරණ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නව පාර්ලිමේන්තුවක් නව අගමැතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා ජනවරම්කට ඉඩ ලබා දිය යුතුයි. ඒ සඳහා මෙම පාර්ලිමේන්තුවේ කාලය සීමා කළ රොකට් යනවා වගේ විටින් විට පෙට්‍රල් ඩීසල් ගණන් යනවා. දැන් පෙට්‍රල් ලීටරයක් රුපියල් 420යි. ඩීසල් ලීටරයක් රුපියල් 400යි. තව ටික දවසකින් මේ යන විදිහට ලීටරයක් 1000ක් වුණත් කලබල වෙන්න හොඳ නැහැ. විශ්මය කියන්නේ එදාටත් කියයි තවම රුපියලක් පාඩුයි කියලා. මේ තමයි ඊයේ IMF කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජිවා කියූ මිස් මැනේජ්මන්ට්. අපේ රටේ දන්න කාලයේ ඉඳලා ඇහුවොත් සිපෙට්කෝ එක පාඩුවේ. නමුත් අපේ රටේ ඉන්දියානු තෙල් සමාගම IOC ලාභයි. දැන් දෙකේම තෙල් මිල එක සමානයි. ඒ වෙලත් සිපෙට්කෝ එකට තාම පාඩුයි. ඇත්තටම මෙහෙම වෙන්නේ ඇයි? කොහේ හරි වැරද්දක් තියෙන්න ඕනේ. ඇමති කංචන කියන්නේ තාමත් රුපියලක් පාඩුයි කියලයි. අන්තිමට රුපියලේ පාඩුව පියවන්න ජනතාව කැටත් තියලා යනවා. නමුත් ඇත්තටම මේ පුදුම පාඩු ලැබිල්ලට හේතුව අධික වියදමයි. රජය ගහන බද්දත් එක්ක කොහොමද පාඩු වෙන්නේ කියලා ආනන්ද පලිත මහතා මෙලෙස විස්තර කළා. කංචන විජේසේකර ඇමතිවරයා කියනවා රුපියලක් පාඩුයි කියලා. මං කියන ඇමතුමනි මේ තියෙන සූත්‍රේ කස්ටම් ඩියුටි රේගු බද්ද වශයෙන් ගන්නවා 92ට රුපියල් 5ක්. ඊළඟට විකුණුම් බදු ගන්නවා රුපියල් 27ක්. දැන් මොකද කරන්න තිබු? ඊට අමතරව පැල් එක වරාය අධිකාරියේ බද්ද රුපියල් 26ක් ගන්නවා. රුපියල් 58,750ක් බදු ගන්නවා. කාටද රුපියලක් පාඩු? මේ ස්ථාවර තියෙන රුපියල් 27න් රුපියල් 2ක් ගත්තොත් රුපියලක් ලාභයි. රුපියල් 78ක් ගන්නවා 95න්. රුපියල් 42ක් ගන්නවා ඩීසල් ලීටරෙන්. රුපියල් 68ක් ගන්නවා සුපර් ඩීසල් ලීටරෙන්. 75ක් පාඩු නෑ. මේ අතර සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළා. සේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් බලශක්ති අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සපුගස්කන්ධ තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු යළි ආරම්භ වන්නේ පසුගිය මාර්තු මාස 20 වනදායින් පසුවයි. සපුගස්කන්ධ තෙල් පිරිපහදුවෙන් හෙටින් පසු දින 6ක් තුළ ඉන්ධන නිෂ්පාදනය ආරම්භ කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයේ සිව්වැනි දිනේ අදයි. අපිට දීර්ඝකාලීනව අපිට අවශ්‍ය කරන බොරතෙල් ටික ලැබෙන්න ඕනේ. මේ ලැබෙන බොරතෙල් නෞකාවෙන් අපිට දවස් 15ක් සඳහා සම්පූර්ණ ධාරිතාවයෙන් දුවනවා නම් බොරතෙල් ප්‍රමාණවත් වෙනවා. නමුත් එතනින් එහාට මොන්නේ මොකද්ද කියන එක ගැන අපිට ප්‍රශ්නයක්. ඒකෙන් හින්දා අපි මේ පාලන අධිකාරියට සහ රජයට බල කර සිටිනවා මේ පිරිපහදුව දීර්ඝකාලීනව පවත්වා ගැනීම සඳහා ඊළඟ බොරතෙල් නැවත් අපිට ගෙනහලා දෙන්න කියලා. මේ බොරතෙල් නැවෙන් මේ වැඩේ නවත්තන්න එපා. කොහොම වුණත් තවමත් ඉන්ධන ගැටලුවට හරියට විසඳුමක් නැහැ. ඉන්ධන ගන්න ජනතාව ඉන්නේ දිගු පෝලිම්බල. තෙල් නැති නිසා ඇතැම් ඉන්ධන පිරවුම් හල් වසදමා තිබුණා. භූමි තෙල් ලබා ගන්නත් ජනතාව දිගු පෝලිම්බල රැඳී සිටියා. මේ අතර අද දිනේත් ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කරන්නේ නැති බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ නිසා පොලිම්බල රැඳී සිටින්න එපා යයි ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දී තිබුණා. දියතලාවේ ගෑස් වෙළඳසැලක් අලෙවි කරන්න ගෑස් නැති නිසා දර අලෙවි කිරීමට මෙලෙස සූදානම් කර තිබුණා. ගෑස් වලට වැඩි දැන් දර යනවා හැබැයි. කියන්නේ ගෑස් වලට වැඩි දැන් ඉච්චර දර වලට මේ ඉඳලක් යට කරන්න ඕනෙත් නැහැනේ. දැන් ගෑස් වලට වැඩි දර වලට ඉල්ලුම තියෙන නිසා ඉතින් මේ දැන් හිතනවා ගෑස් කඩේ වහලා දර ටිකක් දැම්මම හොඳයි කියලා හිතනවා දැන්. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට පහර දුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආදරේ අරගලයට අදට දින 49යි. ඊයේ රාත්‍රියේදීත් මහ සෙනගක් ගාලුමෝදරට පැමිණ සිටියා.
පසුගියදා රට තුළ ඇති වූ කලහකාරී සිදුවීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පහර කෑමට ලක්ුණා. එම පහර දීමට අදාළ පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා ප්‍රකාශ කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනේදී අත්අඩංගුවට ගත්තා. එක් සැකකරුවෙක් වයස අවුරුදු 37ක මා කුඹුර පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි අවන්හලක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙක්. අනෙක් සැකකරුව වයස අවුරුදු 30ක කොරණ ප්‍රදේශයේ පදිංචි සෞඛ්‍ය කාර්ය සහායකවරයෙක් බවට හඳුනා ගන්න ලැබුවා. රට තුළ ඇති වූ කලහකාරී සිදුවීමත් සමග පසුගිය නවවනදා නිට්ටඹුව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ ජීවිතක්ෂයට පත් වුණා. ඔහුගේ ඝාතනයට අදාළ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ආදරයේ අරගලයට අදට දින 49ක්. ඊයේ රාත්‍රියේදීත් මහසෙනගක් ගාලු මෝදර පිටියට එක්ව වත්මන් රජයට විරෝධය පළ කළා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අද පස්සර්වේ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. මුළු රටම විරෝධතා භූමියක් බවට ඉදිරියේදී පත් කරන්න ඕන. ඒ සඳහා අපි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විදිහට සියලුම විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සම්බන්ධ කරගත්තු වැඩපිළිවෙලක් ඇතුලේ අපි එන ඔබේ වැඩබිමට, අපි එන ඔබේ ගොවිබිමට, අපි එන ඔබේ ධීවර තොටුපළට ඇවිල්ලා මේ රටම විරෝධතා භූමියක් බවට පත් කරලා අපි බලමු ආණ්ඩුවට මේ කුමන්ත්‍රණය කරලා රනිල්ලා ගෝඨාභයලා එකතු වෙලා දවස් කීයක් යන්න පුළුවන්ද කියලා බලමු. අරගලය ශක්තිමත් කරලා ජයග්‍රහණයේ දිශානදියට හෙට අඩියක් තියන්න හැකි සියලු දෙනාම හෙට හවස දෙක වෙද්දී කොල්ලු පිටියට එන්න ගෝල්ෆේස් අරගලය ශක්තිමත් කරන්න. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.